මට මේ අයියාගේ අයිය නැති වුණා කියලා මට මේ එයා ගැන ෆොටෝ එකක් පෙන්වුවේ 2004 වෙනදා. කියන්නේ 12 වෙනි මාස 5 වෙනිදා තමයි මට මගේ සහෝදරයාගේ ෆොටෝ එක පෙන්වන්නේ. මං ඒත් කොහොමද මට ෆොටෝ එකෙන් බලලා හරියන්නේ නැහැ. මට එයාව මූණටම දකින්න ඕනේ කියලා. ඊට පස්සේ එන්න කියලා ඉවරලා මට කෝල් කරලා කිව්වා 6 වෙනිදා එන්න මේ මුළු බොඩි එකම මගේ අයියාගේ පෙන්නනවා කියලා. ඊට පස්සේ මම බොඩි එක බලන්න ගියාම මට කිව්වේ මොනවාද උනේ කියලා මං අහුවා මට කියනවා ඒක කියන්න බෑ එයාගේ අවස මේ මරණ පරීක්ෂණයෙන් තමයි කියන්න පුළුවන් කියලා කිව්වා එයාගේ යට වෙච්ච දේ මට අඩි 7ක් විතර ඈතින් තියලා තමයි මගේ සහෝදරයා මට පෙන්නුවේ මං අඳුර ගන්න පුළුවන්ද කියලා ඊට පස්සේ මං අඳුර ගත්තා මට අඳුර ගන්න දෙයක් තියෙනවද කියලා මං කිව්වා මගේ අයියාගේ පපුවේ ටැටූ එකක් කරලා තිබ්බා ඒ ටැටූ එකෙන් තමයි මගේ අයියා මං අඳුර ගත්තේ අනික එයාගේ මූණට කිසිම හීරීමක් නැහැ එයාට වෙඩි තියලා තියෙන්නේ වෙඩි වැදුනනේ මෙයාට වෙඩි තියලා මට එයාගේ එයාගේ වෙඩි වැදුන එක මට පෙන්වන්න කියලා මම කිව්වා මට කිව්වා ඒව පෙන්වන්න බෑ මරණ පරීක්ෂණයේ සමා එයාට එයා ගැන කියන්න පුළුවන් කියලා ඉවරලා. ඉතින් මට ඕනේ මගේ අයියා මැරුන්නේ නැහැ මැරුවා. මට ඒක ගැන සැකයි. මට ඒක ඒ පැත්තෙන් මට නීතිය ඉෂ්ට කරලා දෙන්න කියලා තමයි මම කියන්නේ. මොකද මගේ අම්මා එයාට පිස්සු. එයා ගැන එයාට එයා දන්නේ එයාගේ දරුවා මැරෙනවද නැද්ද කියන අපි කිව්වට එයා පිළිගන්නේ නැහැ. ඉතින් මට ඕනේ එයාට මොකද්ද උනේ හරියටම එයාට වෙඩි කොච්චරක් තිබ්බද එයාව දැන් මං පොලිසියෙන් ඊයේ මට එන්න කියලා කිව්වම රාගම පොලිසිය මේ රාගම ඉස්පිතාලට මං පොලිසියෙන් ඇහුවේ කිරිපත්ගොඩ අයියා මොනා වෙලාද නැති වුණේ කියලා අයියා පෙති ගහලා ගියා කියලා මං පෙති ගහලා ඉස්සරහට ගියා නම් මගේ අයියට එකම තැනට වදින්න විදියක් නැහැ නේ වෙඩි වැරදිලා වැරුණා කිව්වත් වෙඩි තිබ්බේ අයියට දැනුවත් මමයි අයියාව නැති කරේ නැතුව වෙඩි වැදුණා කියන්න බෑ ඉස්සරහට ගියා නම් අනිවාර්යෙන් මෙයාට වෙන තැනකටත් වදින්න පුළුවන් එකම තැනකට වැදිලා තියෙන්නේ මොකද මං පෙන්වන්න කිව්වා මට කිව්වා පෙන්නන්නේ ඈතින් ඉඳලා එයා බදා ගන්න කරන්න යන්න එපා කිව්වා. අත අල්ලන්නවත් යන්න එපා කිව්වා. එයාගේ මිනිහ. එයාට තුවාල වෙච්ච තැනට අර කොළ වගේ කලවලා තිබ්බේ තමයි. ඒක පෙන්නුවෙත් නෑ හරියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් අද ඊයේ රෑ තමයි කිව්වේ එයාගේ මරණ පරීක්ෂණේ කරනවා කියලා ඉවරලා. breaking.lk